Sangeethe සමග රැඳිලින්නාව ගොඩක් ආදරෙන් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් ආ මේ වෙනකොට දන්නවා. ඒ තමයි යහම්පත්ලට පහර දීමත් එක්ක ලොකු ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒ තමයි සමිතියේ මිනිස්සු වගේම ගමේ මිනිස්සුත් ගොඩක් බය වෙලා ඉවරයි. ඉතින් ඇත්තටම මේ ස්ටේජ් එක නිර්මාණය කරන්න පුළුවන් වේවිද? හැමෝටම තියෙන ලොකුම කුතුහලය ඒක. ඉතින් මේ ස්ටේජ් එක නිර්මාණය කරන්න උදව් වෙන්නේ කවුද කියන එක තමයි මම ඔයාට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් මම අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට like එකක් දාන ගමන්ම. ඉතින් මේ වෙලාවේ 100ට මහි මේ පණිවිඩය කිව්වට පස්සේ යහම්පත්ලට පහර දීලා කියලා අවංකවම 100 ගොඩක් දුක් වුණා සහ කේන්ති ගත්තා. ඒකට හේතුව තමයි මේ කට්ටිය ඉවසන් ඉවසන්න මේ භක්තිගෙන් සම්දර්ශනය කරන කට්ටියට බාධා කරන එක 100ට උහලන් ඉන්න පුළුවන් කාරණයක් නන් නෙවෙයි. ඒ නිසාම තමයි මහීට කියන්නේ ඉස්පිරිතාලට ඇවිල්ලා යහම්පත්ලගේ පවුලේ උදවියට කතා කරන්න ඕනේ වගේම 100 ඒ සඳහා උදව් වෙන්න ඕනේ මේ කට්ටියට. ඉතින් ඒ වෙනුවෙන් තමයි අසේනිත් එක්ක එන්න කතිකා කරගත්තේ. ඉතින් මොන දේ වුණත් මේ වෙලාවේ අපි කල්පනා කරන්න ඕනේ 100 මේ වෙලාවේ මහීලට ගොඩක් උදව් කරන එක ගොඩක් වටිනවා. ඒකට හේතුව තමයි මේ වෙලාවේ මහීල පවා ගොඩක් වැටිලා ඉන්න අවස්ථාවක්. ඉතින් ඒ වෙනුවෙන් හම්දුරෝ වුණත් උදව් උපකාර කරાવી කියන විශ්වාසයකොත් අපිට තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේ ස්ටේජ් එක හදන එක ලේසි පහසුතාවක් නෙවෙයි. අනිත් එක පොයට වැඩි දවසොත් නැහැ. දවසක් වගේ තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ හැමදේම ඉවරයක් කරගන්නත් ඕනේ. ඉතින් මේ ස්ටේජ් එක ගහන්න අතුලගේ උදව් උපකාර අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඕනෑම බැරි අවස්ථාවක Tamanට කතා කරන්න කියලා අතුල පොලායක කියනවා අපිට මතකයි. ඒ කියන්නේ මේ මැරයන්ට කවදාවත් අතුල කියන කෙනා බය වෙච්ච කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් අතුලලා ඒ වගේම මහිගේ කණ්ඩායමේ කට්ටිය විතරක් නෙවෙයි 100යි අසේනෙත් මේ ස්ටේජ් එක ගහන තැන අනිවාර්යයෙන්ම ඉඳීවි. ඒ විතරක් නෙවෙයි හාමුදුරුවනුත් මෙතන වැඩ සිටීවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක්මත් නෙවෙයි ඇත්තටම මේ හැමෝම මෙතෙන්ට එකතු වෙනවා කියන්නේ 100 අසේනේ හාමුදුරුවෝ ඒ විතරක් නෙවෙයි 100 මේ හැමෝම. අනිත් එක තමයි 100 පොලිසිය අඳුරන මාර්ගයෙන් අනිවාර්යයෙන්ම මෙතෙන්ට පොලිස් ආරක්ෂාවත් අනිවාර්යෙන් යොදවાવી. ඉතින් මොකද යහම්පත්ල පහර දීමත් එක්ක මේ හැම බරපතල කමක්ම 100ට වැටිහිච්ච හින්දා. ඉතින් ඇත්තටම මේ හැමදේම ආරංචි වෙනකොට ගමේ උදවිය තීරණය කරනවා. ගෑනු ළමයෙකුත් බය නැතුව මෙතෙන්ට එනවනම් ඒ විතරක් නෙවෙයි වයසක කෙනෙකුත් එනවනම් අනිවාර්යෙන්ම තමන් බය වෙන්න ඕන නෑ කියන කතාව. ඇත්තටම අපි දන්නවා වැඩිහිට නිවාසේ කට්ටිය. ඉතින් වැඩිහිට නිවාසේ උදවියත් මේ සඳහා ස්ටේජ් එක නිර්මාණය කරන්න පොඩි පොඩි දේවල් වලට උදව් කරන්න මෙතෙන්ට පැමිණේවි කියලා හිතන්න පුළුවන්. ඉතින් හැමෝගෙම සහයෝගය ලැබෙනකොට මේ ස්ටේජ් එක සුපිරියටම අවසන් කරන්න පුළුවන් වේවි. ඉතින් ඔයාටත් දැනෙන අවංක අදහස කමෙන්ට් එකක් විදියට අපිට කියන්න අමතක කරන්න එපා.